තිරුවන් සරණයි. අද 11 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍ය දරුදරියන්ට අපි තවත් අභ්‍යාසයකට උත්තර ලියන්නේ කොහොමද? ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපේ පාඩම් මාලාවේ හැටියට අද තිබෙන්නේ 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නය අපි මේ විදියටයි සකස් කරගන්නේ. අපි ඔබ දැන් දන්නවා ප්‍රශ්නයක් හැදෙන ආකෘතිය. ප්‍රශ්න 3යි. විස්තරාත්මකව ලියන ව්‍යුහගත ප්‍රශ්නයකට සම්පූර්ණ වෙන්න ප්‍රශ්න 3ක් තියෙනවා. අනු කොටස්. එතකොට ඒකේ පළවෙනි එක තමයි කේසපුත්ත ගම්මැසියන්ට දේශනා කළ සූත්‍රය නම් කරන්න. දැන් ඔබ තම ප්‍රශ්න කියනකොට ඔබ උත්තරේ හිතා ගන්න. කේසපුත්ත ගම්මැසියන්ට දේශනා කළ සූත්‍රය නම් කරන්න. දෙවැනි කොටස යමක් නොපිලිගැනීමට හේතු වෙන කරුණු 10න් 3ක් ලියන්න. කරුණු 10ක් තියෙනවා කියලා මෙතන කියනවා. ඒකෙන් 3ක් ලියන්න. තුන්වෙනි කොටස තමයි විස්තරාත්මකව ඔබේ අත්දැකීමුත් එක්ක ලියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ යමක් පිළිගැනීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක පැහැදිලි කරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් පිළිගන්නේ කොහොමද නොපිළිගන්නේ කොහොමද කියලා. ඒකෙදි කියනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ යමක් පිළිගැනීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක පැහැදිලි කරා. දැන් අපි මේකේ උත්තර ටික හොයාගන්න යමු. පළවෙනි එක කේසපුත්ත ගම්මැසියන්ට දේශනා කළ සූත්‍රය නම් කරා. කේශපුත්ත ගම්මැසිය අපි දන්නවා කේශපුත්ත වර්තමානයේ කේශාරි කියලා ඒ ප්‍රදේශයට හඳුන්වන්නේ බුද්ධිමත් මිනිස්සු ටිකක් හිටපු ප්‍රදේශයක්. ඒකට දේශනා කරපු සූත්‍රය තමයි කාලාම සූත්‍රය. ඒ සඳහන් වෙන්නේ මූලික අපේ නිකාය ග්‍රන්ථයක් විදිහට ගත්තෝ තින් අංගුත්තර නිකාය. එහෙනම් අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය කියන එකයි නිවැරදිම පුලිතුර. ඔබ කාලාම සූත්‍රය කියලා ලිව්වත් ඔබට නියම ලකුණු ගන්න ලැබෙනවා. ඊළඟට මේ දෙවෙනි කොටස යමක් නොපිළිගැනීමට හේතු වෙන කරුණු 10න් 3ක් ලියන්න. මොන හරි දෙයක් පිළිගන්න එපා කියලා බුදුහාරි කිව්වා කිව්පමණින් එහෙම කරුණු 10ක් උගන්වනවා. ඒකෙන් 3යි ඔබට ලියන්න තියෙන. හැබැයි ඔබ 10ම දැනගන්න ඕනේ. මොකද්ද කරුණු 10? ආරංචි මාත්‍රේ නිසා යමක් පිළිගන්න එපා. ඊළඟට પરම්පරාවෙන් පැවතගෙන නිසා යමක් පිළිගන්න එපා. මේ මෙසේ වීයි කටකතා නිසා පිළිගන්න එපා. ඒ වගේම අපගේ ඉගැන්වීමට ගැළපෙයියි සිතා පිළිගන්න එපා. තර්කයට ගැළපෙන නිසායයි පිළිගන්න එපා. න්‍යායට අනුකූල කියලා හිතලවත් පිළිගන්න එපා. ඒ වගේම මතුපිට ස්වરૂපේ නිසා මේක අපි පිළිගනිමු කියලා පිළිගන්නත් එපා. ඒ වගේම තම දෘෂ්ටියට ගැළපෙන නිසා පිළිගන්නත් එපා. ඒ වගේම මේක හරිම සුදුසුයි මේක තම හොඳම උත්තරේ කියලාත් පිළිගන්න එපා. මෙය ඉගැන්නු ගුරුවරයා අපේ ශාස්ත්‍රවරයා කියලාවත් පිළිගන්න එපා කියලා කරුණු 10ක් බුදුහාරු උගන්වනවා මේ කාලාම සූත්‍රයේ. ඒ නිසා අපිට තිබෙන්නේ ඒකෙන් කරුණු 3ක් ලියන්න. ඉතින් ඔබට හරි ලේසි සිංහලෙන් ලියන්න, පාලියෙන් ලියන්න පුළුවන් අය පාලියෙන් ලියන්න. ඕකෙන් ලියවත් ඔබට නිවැරදි ලකුණ ලැබෙනවා. තුන්වෙනි කොටස බලමු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ යමක් පිළිගැනීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක පැහැදිලි කරන්න. ප්‍රධාන වශයෙන් නිර්ණායක හතරක් ওই පාඩමේ ඔබට උගන්වනවා. පළවෙනි නිර්ණායකය මොන හරි දෙයක් කරනකොට මේක කුසල්ද අකුසල්ද කියලා බලන්න තමන්ගේ නුවණ. මේක කුසල්ද අකුසල්ද කියලා බලන්න ඔන්න පළවෙනි නිර්ණායකය. දෙක, මේක නිර්වද්‍යද සාවද්‍යද, මේක හරිද වැරදිද කියලා බලන්න. කුසල් අකුසල් කියලා බැලුවා, ඊළඟට බලනවා මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා. තුන්වෙනි එක, නුවණැත්තන් විසින් මේ ප්‍රශංසා කරනවද නිඳා කරනවද? නුවණ තියෙන, මොළේ තියෙන, බුද්ධිය තියෙන අය මේ ප්‍රශංසා කරනවද දෝෂ ආරෝපණය කරනවද දොස් කියනවද කියලා බලන්න. ඔන්න ඕක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි මෙය මට යහපත්ද අනුන්ට යහපත්ද, මට අයහපත්ද අනුන්ට අයහපත්ද කියලා බලන්න. ඔන්න ඔය කරුණු හතරට අනුව හිතලා බලලා යමක් කිරීම තමයි නිවැරදිම ආකාරයෙන් නිවැරදි දේ කරා වෙන්නේ, නිවැරදිව යමක් පිළිගත්තා වෙන්නේ. කවුරුත් කීපමණින් නෙවෙයි, තමන්ගේ නුවණින් මේ කරුණු හතර බලන්න පුළුවන්. කුසල්ද අකුසල්ද බැලුවා, හරිද වැරදිද බැලුවා, නුවණැත්තන් ප්‍රශංසා කරනවද නිඳා කරනවද කියලා බැලුවා. මේ කරන දේ මටයි අනුන්ටයි යහපත්ද කියලා බැලුවා, මටයි අනුන්ටයි අයහපත්ද කියලා බැලුවා. එහෙමනම් ඔබ කළ යුත්තේ මේ කුසල් නම් කරන්න ඕන, මේ හරි නම් කරන්න ඕන, නුවණැත්තන් ප්‍රශංසා කරනවා නම් කරන්න ඕන, පිළිගන්න ඕන මෙය මටයි අනුන්ටයි යහපත් නම් ඒ කරන්න ඕන, එවැනි දේ පිළිගන්න. මේකේ බැහැර කළ යුතු පැත්තකුත් තියෙනවා, අනුගමනය කළ යුතු පැත්තකුත් තියෙනවා. බැහැරකරන්න මේ අකුසල් නම් බැහැරකරන්න, මේ සාවද්‍ය නම් බැහැරකරන්න, නුව නැත්තන් නිඳා කරනවා නම් බැහැරකරන්න, මේ මටයි අනුන්ටයි අයහපත් නම් බැහැරකරන්න, පිළිගන්නත් එපා කරන්නත් එපා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නයට ඔබ තමන්ගේ අත්දැකීමුත් එක්කම ওই කරුණු පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා. හොඳයි, එහෙමනම් අපි තව දවසක හම්බෙමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.